ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉතා උසස් පාරිභෝගික ද්‍රව්‍ය දැන් කැනඩාවේදී. අන්තර්ජාලයෙන් ඇනුම් කර ඉතා ඉක්මනින් නිවසට ගෙන්වා ගැනීමට අදම පිවිසෙන්න www.skiptheshop.com. ආයු බොහෝ වේවා. කොහොමද, මම අද බ්ලොග් එකට තෝරගත්තේ පහුගිය ටිකේ නෙමෙයි, මම බ්ලොග් කරන්න ගත්ත දවසේ ඉඳන් හැමෝම වගේ අහපු ප්‍රශ්නයක්. ඒ තමයි කැනඩාවේ පඩිය කීයද, කොච්චරක් ගෙවනවද, වැටුප කීයද, සැලරිය කීයද. ඔය මොන්නාමින් කිව්වත් එකම දේනේ, වේතනේනේ. ඔය වේතනේ කීයද, වේතනේ කීයද, ඔය වගේ ඔය මොනවා කිව්වත් එකම මේ දේ. කැනඩාවේ පඩිය කීයද, ඕගොල්ලන්ගේ පඩිය කීයද, අපිට ඒගොල්ලෝ දෙන පඩියෙන් ජීවත් වෙලා ඉතුරු කරන්න පුළුවන්ද, ඔය වගේ දේවල් ගොඩක් පහුගිය කමෙන්ට් වල එක දිගට කමෙන්ට්ස් තිබ්බා. ඉතින් හා පුරා කියලා මම තීරණය කළා, එහෙනම් අපි අද බ්ලොග් එකේ කරමු කැනඩාවේ පඩිය ගැන. يعني කැනඩාවේ අවම වැටුප, කැනඩාවේ මිනිමම් වේජ් එක මොකද්ද, මේ මිනිමම් වේජ් එක කියන්නේ කියලානේ. හරි, ඒ කියන්න අපි දැන් ඇවිත් ඉන්නේ කින්ස්මන් පාර්ක් එකට. පොඩ්ඩක් වටපිටේ ගැන අයිඩියා එකක් දෙන්න. කින්ස්මන් පාර්ක් එකට මේ සෙහ බබා වාගෙට තෙමිගෙන එනවා. ආව ටිකක් යක්කක තෙමිගෙන කමන්න. කින්ස්මන් පාර්ක් එක මේක ඔයගලන්ට පුරුදු පාර්ක් එකක්. මේක අපි කැනඩා ඩේ එක බ්ලොග් එක කළා, ඒත් එක්කම පොඩි බබාලගේ පාර්ක් එක ගැන බ්ලොග් එකක් කළා. ඉතින් මේ වෙලාවේ පරිසර උෂ්ණත්වය 22කට පෙන්නවා. හරි ලස්සනයි. දැන් වෙලාව හවස 8යි. අවසර කියන්න බෑ, රෑ 8යි. අපිට දැන් හවස වගේ 8යි. ඉතින් ඔය ටික තමයි වටපිටාවේ තොරතුරු ටික. ඉතින් අපි ඉන්න රට දැන් අලුත් අදම බ්ලොග් එක බලනවා නම් කවුරු හරි ඒකත් කියලා ඉන්නේ. අපි ඉන්නේ කැනඩාවේ. එතකොට කැනඩාවේ මොනවද තියෙනවා පළාත්. දැන් අපේ ලංකාවේ පළාත් වගේ කැනඩාවේත් පළාත් තියෙනවා, ප්‍රදේශයන් තියෙනවා. ඉතින් කැනඩාව ලොකු රටක්, ලෝකයේ දෙවැනි අට විශාලම රට කැනඩාව. රුසියාවට පස්සේ දෙවැනියට ඉන්නේ කැනඩාව. ඉතින් මේකේ පළාත් 10ක් තියෙනවා, ප්‍රදේශයන් 3ක් තියෙනවා. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට පළාත් 10ට අදාළ මිනිමම් වේජ් එක, ප්‍රදේශයන් 3ට අදාළ මිනිමම් වේජ් එක වෙන වෙනම පෙන්වන්න. ඒත් එක්කම මේ ඔක්කොම එකතු කළොත් 13ක් තියෙනවා. ওই 13ෙම මිනිමම් වේජ් එක කීයද කියලා වෙනම පෙන්වනවා ඔයගලන්ට මම. ඊට කලින් මේ මිනිමම් වේජ් එක කියන්නේ මොකක්ද? මිනිමම් වේජ් එක කියන්නේ අවම වැටුප. ඕනෑම රැකියා ශ්‍රේෂ්ඨයක අවම අඩුවෙන්ම, ඒ කියන්නේ ඒ වැටුපෙන් තමයි ඒගොල්ලෝ කියන ගාණෙන් තමයි පඩිය පටන් ගන්න. ඒක අවම වැටුප කියන එක පළාතෙන් පළාතට වෙනස් වෙනවා. අපිට නිව් ෆවුන්ලන් වලට තියෙන ගාණ නෙමෙයි, බ්‍රිටිෂ් කොලම්බියා වලට තියෙන. බ්‍රිටිෂ් කොලම්බියා වලට තියෙන ගාණ නෙමෙයි, ඇල්බර්ටා වලට තියෙන. ඇල්බර්ටා වලට තියෙන ගාණ නෙමෙයි, ටොරොන්ටෝ වලට තියෙන. ඔය වගේ සමාන පැති තියෙනවා. ඒ වුණාට ඒක පළාතෙන් පළාතට වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස ගැන මේක තීරණය කරන්නේ මිනිමම් වේජ් එක පළාතෙන් පළාතට තීරණය කරන්නේ ගවර්න්මන්ට් එකෙන්. දැන් අපි බලමු කැනඩාවේ පඩි දෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපිට සතියෙන් සතියට පඩි ගන්න පුළුවන්. ඊට පස්සේ සති දෙකෙන් දෙකට පඩි ගන්න පුළුවන්. ඊට පස්සේ මාසෙට එක පාරක් පඩි ගන්නත්. දැන් අපි ලංකාවෙන් නම් අපි කියන්නේ මම සුදුයි වැඩ කරද්දී මම 10 වෙනිදා පඩි ගන්නවා, සුදු 26 වෙනිදා පඩි ගන්නවා. මෙහේ අපි දෙන්නම සති දෙකෙන් දෙකට පඩි ගන්නවා. ඔය විදිහට තමයි මෙහේ සිද්ධ වෙන්නේ. ඒත් එක්කම මෙහේ සාමාන්‍යයෙන් ගෙවන්නේ අපි වැඩ කරන පැය ගන්නට. දැන් මම පැය 5ක් වැඩ කළා නම් මට පැය 5ට තමයි පඩිය දෙන්නේ. පැය 2ක් වැඩ කළා නම් පැය 2ට තමයි පඩිය හදන්නේ. ඊට අමතරව සමහර අයට
ෆුල් සැල්රි එකක්. ඒ කියන්නේ මාසෙටම මේ කියන්නේ පැයට ගෙවන්න නැතුව මාසෙකට නියමිත ගාණක් තියෙන විදිහට ගෙවන ඒවාත් තියෙනවා. ඒ සමහර අයට ගොඩක් ඔඩ් ජොබ්ස් වල තියෙන දෙයක් තමයි පැය වැඩ කරන පැය ගාණට පඩි ගෙවන එක. සාමාන්‍යයෙන් අපි මෙහි ෆුල් ටයිම් වර්ක් කෙනෙක් කියලා කිව්වොත් පැය 8ක්. නිකමට උදාහරණයක් විදිහට ගත්තොත් උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් වැඩ කරනවා කියන්නේ පැය 8ක්. يعني ফুল টাইম ওয়ার্ক කරන්නේ ফুল টাইম. ඊට අඩු වෙන එක තමයි අපි කියන්නේ part time. දැන් සුදු ফুল টাইম ওয়ার্ক කෙනෙක්. මම part time worker කෙනෙක්. මං පැය 8ක් වැඩ කරන්නේ නැහැ නේ. වෙන සුදු පැය 8ක් වැඩ කරනවා. එයා පැය 8ට වැඩියෙනුත් වැඩ කරනවා. ආයේ වැඩ කරන තැනම OT වගේ තියෙනවා. මම පල්ලෙහාට කියන්නම් ඔයගොල්ලන්ට ඒ ගැන. අපි සාමාන්‍යයෙන් ගත්තොත් 8 වැඩි කිරීම 5 පැය 40යි සති එකක. එතකොට සති දෙකකට ගන්නවා නම් පැය 80ක් විදියට ගන්නවා. ඕක තමයි ස්ටුඩන්ට්ස් ආවහම ඒගොල්ලන්ට පැය 20ක් වැඩ කරන්න දෙනවා කියන්නේ. ඒතකොට සතියට පැය 20යි සති දෙකට පැය 40. ඒ වගේ අපිට සතියට පැය 40ක් තියෙනවා සති දෙකට පැය 80. ওই විදිහට තමයි සාමාන්‍යයෙන් වැඩ ගන්න පැය ගාන ගණන් කරන්නේ. ඉතින් දැන් අපි බලමු කැනඩාවේ මං කියපු ඔය පළාත් 10යි ප්‍රදේශයන් 3යි අරගෙන කොහොමද ඒගොල්ලන්ගේ මිනිමම් වේජ් එක තියෙන්නේ කියලා. අපි ඒක බලලා එමු. මතක තියාගන්න ඕනි කැනඩාවේ මුදල් ගනුදෙනු කරන්නේ කැනේඩියන් ඩොලර්ස් වලින්. මුදල් ඒකකේ තමයි කැනේඩියන් ඩොලර්. ඒකෙන් තමයි අපි මුදල් ගනුදෙනු කරන්නේ. يعني සංකේතනේ. සංකේත කැනේඩියන් ඩොලර් සංකේතෙ මෙහිම CA දානවා, ඩොලර් මාක් එක දානවා, ඊට පස්සේ C දාලා ඩොලර් මාක් දානවා, CN දාලා ඩොලර් මාක් දානවා. ඔය විදිහට කැනේඩියන් ඩොලර් තමයි මුදල් ඒකකේ වෙන්නේ. එහෙනම් අපි පිළිවෙලට පලාතෙන් පලාතට බලාගෙනෙමු සාමාන්‍යයෙන් කොහොමද මිනිමම් වේජ් එක යන්නේ කියලා. ඉත බලමු කැනඩාවේ පලාත් 10යි ප්‍රදේශයන් 3ේ මිනිමම් වේජ් එක හොයාගන්නේ කොහොමද කියලා. ඔයගලන්ට පුළුවන් Google කරන්න කැනඩා මිනිමම් වේජ් 2020 කියලා අලුත් අප්ඩේට් එකක් ගන්න පුළුවන්. එතකොට ඔහොමම ආවහම් පල්ලෙහාට මෙන්න මෙතනට ආවනම් හරි. මිනිමම් වේජ් බයි ප්‍රොවින්ස් කියන තැනට ඇවිල්ලා බඩුවාවා මිනිමම් වේජ් බයි ප්‍රොවින්ස් මේක තියෙන අලුත්ම අප්ඩේට් එක 2022 අප්ඩේට් වෙච්ච එක ජූන් වල අප්ඩේට් වෙච්ච එක. මේ තියෙන්නේ කැනඩාවේ මැප් එක. ඔය බෙදලා තියෙන ප්‍රදේශයන් ටික තියෙනවා, ඊට පස්සේ පළාත් ටික තියෙනවා. ඔය ගාන දාලා තියෙන්නේ ඒ පළාත් වලට ගෙවන ගාන. අපි ඕතනින් බලනවට වඩා ලේසි අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා. දැන් අපි ඉන්නේ දකුණු අත පැත්තේ. මේ මැප් එකේ හැටියට දකුණු අත පැත්තේ නිව් ෆවුන්ලන් ලැබ්‍රඩෝ කියලා තියෙන. ඒ පැත්තේ තමයි අපි ඉන්නේ. දැන් බ්‍රිටිෂ් කොලම්බියා පැත්ත ගත්තාම ඒගොල්ලෝ ඉන්නේ මැප් එකේ වම් අත පැත්තට වෙන්න. යුකෝන් ඉන්නේ ඌේ පැත්තේ. දැක්කනේ මේ නිව් ෆවුන්ලන් ලැබ්‍රඩෝ, ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ්, නොවා ස්කෝෂියා, නිව් බ්‍රන්සික්. ඕක තමයි අට්ලාන්ටික් ප්‍රොවින්ස් හතරට අයිති ප්‍රොවින්ස් හතර. අට්ලාන්ටික් තියෙන්නේ AIP කරන්නේ. අන්න ඒකට අයිති ප්‍රොවින්ස් අතර තමයි ඔය මගේ දකුණු අත පැත්තෙන් මම දැන් නම් කියපු ටික තියෙන්නේ. හරි, එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා බලමු. මෙතන තියෙන අප්ඩේට් එක 2022 ජූන් 5 වෙනිදා තියෙන අප්ඩේට් එක තමයි මේකේ තියෙන්නේ කැනඩා. හරි, පලාත තියෙනවා, පැයට ගෙවන ගාන මිනිමම් වේජ් එක තියෙනවා, පොඩි නෝට් එකක් තියෙනවා. ඇල්බර්ටා මුලින්ම ඉන්නේ ඇල්බර්ටා. ඉතින් ඇල්බර්ටා කිව්වහම කට්ටිය දන්නවා ඇල්බර්ටා කියන්නේ හරි ලස්සන පළාතක්. ඇල්බර්ටාවල ටිකක් ෆේමස්, හොඳටම ෆේමස් වෙලා තියෙන්නේ කැල්ගරි කියන සිටි එක. ඒගොල්ලන්ට පැයට ගෙවන ගාන $15. 2018 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් තමයි ඒක වෙනස් වෙලා තියෙන්නේ. $15 ඒගොල්ලෝ පැයකට වැඩ කළාම ගෙවනවා. ඊට පස්සේ තියෙන්නේ බ්‍රිටිෂ් කොලම්බියා. බ්‍රිටිෂ් කොලම්බියා ගත්තහම බ්‍රිටිෂ් කොලම්බියාවල හරි ප්‍රසිද්ධයි වැංකුව, ඊට පස්සේ වික්ටෝරියා. ඊටත් කියන්නේ වික්ටෝරියා වලටත් වඩා ප්‍රසිද්ධ වැංකුව, හරි ලස්සන පැත්තක්. ලංකාවේ අය ගොඩක් ඉන්නවා. එහෙ 2022 ජූන් 1 වෙනිදා ඉඳන් 15,765 ගෙවනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ තියෙන්නේ මැනිටෝබා. ඒගොල්ලන්ට 11,795 ගෙවනවා පැයකට. 2022 ඒගොල්ලෝ කියනවා ඔක්තෝබර් 1 වෙනිදා වෙනකොට ගොලන්ට 12:35කට වැඩි කරයි කියලා කියනවා. තව සත ගණක් 11:95 ඉඳන් ඉස්සරහට වැඩි කරයි කියලා කියනවා. 12:35ක් කරයි කියලා මිනිමම් වේජ් එක. ඊට පස්සේ තියෙන්නේ නිව් බ්‍රන්සික් එක 12:75ක් ගෙවනවා ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගෙත් කියනවා
ඔක්තෝම්බර් පළවෙනිදා කියන්නේ මේ අවුරුද්ද 2022 ඔක්තෝම්බර් පළවෙනිදා වෙනකොට පළවෙනිදා ඉඳන් 13,775ක් කරයි කියලා මිනිමම් වේජ් එක. ඊට පස්සේ අපේ ප්‍රොවින්ස් එක නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් ලැබ්‍රඩෝ ඒකේ අපිට ගෙවන්නේ පැයකට 13,720ක්. ඒකත් 2022 අප්‍රේල් පළවෙනිදා ඉඳන් තමයි 13,720 ගෙවන්නේ. ඊට පස්සේ තියෙන්නේ නෝත් වෙස්ට් ටෙරිටෝරිස් 15,720ක් ගෙවනවා ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගෙන් කියනවා 2021 සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් තමයි ඒක වැඩි කරලා තියෙන්නේ. ඊට පස්සේ නොවස් කෝෂියා ඒගොල්ලන්ට ගෙවනවා පැයට 13,735ක්. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 2025 අප්‍රේල් පළවෙනිදා වෙනකොට 2024 අප්‍රේල් පළවෙනිදා වෙනකොට ඒගොල්ලන්ට ඩොලර් 15ක් පැයට ගෙවයි කියලා කියනවා මේකේ. ඊට පස්සේ තියෙනවා නුනාවට් ටෙරිටෝරිස් ඒගොල්ලන්ට ඩොලර් 16ක් ගෙවනවා. දැන් කට්ටිය බලනවා ඇති උඩ කියපු ටික ඩොලර් 16 අඩුයි 15යි 13යි ගානයි ඔය වගේ 12යි 75යි ඔය වගේ ගණන් ඇයි මේගොල්ලන්ට විතරක් 16ක් ගෙවන්නේ කියලා. අපි ඒගොල්ලන්ට 16ක් ගෙවන එක ගැන කතා කරන්න කලින් ඉතුරු ටිකත් බලලා එමුනේ. ඉතුරු ප්‍රොවින්ස් වලටත් කීයක් ගාන ගෙවනවද කියලා බලලා ඒ ගැන කතා කරමු. ඊට පස්සේ අපේ ඔන්ටාරියෝ කට්ටියට ගෙවනවා පැයට ඩොලර් 15ක්. මේ ඔක්තෝබර් වල ආයි 750ක් වැඩි වෙනවා කියලා තියෙනවා ඔක්තෝබර් පළවෙනිදා. ඊට පස්සේ ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් වලට 13,770යි. අප්‍රේල් වලින් තමයි ඒක වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ කුබැක් වලට 14,725ක්. පස්සේ සස්කච්වාන් වලට 11,781ක්. මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 2024 වෙනකොට පැයට 15ක් වෙයි කියලා කියනවා මේ නෝට් එකේ තියෙන විදිහට. 2024 වෙද්දී සස්කච්වාන් වල කට්ටියට ගෙවන ගාන පැයට 15ක් වෙයි කියලා කියනවා. ඊට පස්සේ යුකෝන් වලට ගෙවනවා 15,770ක්. ගොල්ලන්ටත් අප්‍රේල් පළවෙනිදා ඉඳන් තමයි පොඩි ගාණක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ 15,770 පේනවනේ 11,81 සස්කච්චුවන් වලට තමයි අඩුමනේ. මේ අඩුම මිනිමම් වේජ කියන්නේ මෙතන 11,81යි. ඊට පස්සේ තියෙන්නේ මැනිටෝබා කට්ටියට 11,95ක්. දැන් මං කිව්වනේ මේ මෙතන කාටද උනාවුට් කට්ටියට මේ 16ක් ගෙවනවා කියලා දැන් කට්ටිය හිතයි අම්මයි එහෙනම් මරු නියමයි කියලා. නෑ මේ එහෙ සීතල වැඩි දුෂ්කරයි ඒ හින්දා තමයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ කැනඩා මැප් එක බැලුවාම ආයින මම පෙන්නන මෙන්න මේ හරිය තමයි. මේ පේනවද? මේ ඔයගොල්ලන්ට පේනවනේ උඩින්ම නුනාවුට් තියෙන උඩින්ම සීතල වැඩි හරිම දුෂ්කරයි. මේ ඒ වගේ හින්දා තමයි ඒගොල්ලන්ට පැයට ඩොලර් 16ක් ගෙවන්නේ. ඉතින් මේ තමයි ඔෆිස් එකක වැඩ කළත් සාමාන්‍ය ඔඩ් ජොබ් එකක් කළත් පටන් ගන්න මිනිමම් සැලරි එක. ඒක ඔෆිස් එකේ කෙනෙක්ට උනත් එකයි මිනිමම් ජොබ් එකක් කරන කෙනාට උනත් එකයි. මේකෙන් අඩුවට පටන් ගන්න බෑ, මේකෙන් වැඩියට වැඩි ගානකට පටන් ගන්න පුළුවන්. ඒත් එක්කම සමහර කම්පැනි වලට ආව මේ ඔඩ් මේ ඔයගොල්ලෝ මේ කියන්නේ මෙතන පෙන්නන ගානටම මිනිමම් වේජ් එකේ ගානටම ආව වැඩට ගන්නත් පුළුවන්. එහෙම නැතුව මිනිමම් වේජ් එකට වඩා සත ගානක් තව වැඩිපුර දීලා වැඩට ගන්නත් පුළුවන්. හැබැයි ඔයාව කිසිම වෙලාවක ඔයාව ගන්න ඔයා වැඩ කරන ප්‍රොවින්ස් එකෙන් ඒ පෙන්නන මිනිමම් වේජ් එකට අඩුවෙන් ඒගොල්ලන්ට බෑ ඔයාව වැඩට ගන්න. දැන් ID එකක් තියෙනවා කියලා මම හිතනවා. කැනඩාවේ පළාත් 10යි ප්‍රදේශයන් 3යි. කොහොමද අපිට සැලරි දෙන්නේ කියලා දැන් ඔයගොල්ලන්ට පොඩි ID එකක් තියෙනවා. පළාතෙන් පළාතට සාමාන්‍යයෙන් පුද්ගලයට ගෙවන ගාන. ඔය ගානට වඩා අඩුවෙන් කිසිම පුද්ගලයට ගෙවන්න බෑ. හැබැයි ওই ගානට වඩා වැඩිපුර ගෙවන්න පුළුවන්. දැන් අපි ගත්තේ මොකද්ද? මං ඉන්නේ කොහෙද? කොහෙද ඉන්නේ? නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් ලැබ්‍රඩෝ නේ. ඒක තමයි අපේ ප්‍රොවින්ස් එක. අපි ඉන්නේ ලැබ්‍රඩෝ පැත්තට වෙන. ඉතින් අපේ මිනිමම් වේජ් එක ඇවිල්ලා ඔයගොල්ලෝ දැක්ක 13,720ක් කියලා තියෙනවා නේ. 13,720 මම කොහෙන් රස්සාවකට ගියොත් එයාට මට ඒ 13,720ට අඩුවෙන් ගෙවන්න බෑ. ගවර්මන්ට් එකෙන් ඩීල් දෙනවා 13,720 තමයි මිනිමම් වේජ් එක කියලා. එතකොට එයා මට එක්ක මගේ සැලරි එක 13,720ෙන් පටන් ගන්න ඕනි. එහෙම නැත්නම් මේ ඊට වැඩි වෙන්න ඕනි. හැබැයි එයාට බෑ මට 13ක් දෙන්න බෑ. එයාට බෑ මට 12ක් දෙන්න. ඒ මගේ මිනිමම් වේජ් එකක් තියෙනවානේ 13,720. ඒකෙන් තමයි පටන් ගන්න ඕනි.
ඉතින් මම කිව්වා 13.720ක් මම පෙන්නුවානේ ඔයගලන්ට. ෆෝන්ලනේ ලැබ්‍රඩෝ වල ගාන 13.720යි. පැය 80ක් වැඩ කරන එක්කෙනෙක්. මේ සාමාන්‍යයෙන් පුද්ගලෙක් වැඩ කරන පැය ගාන කියලා මම ගන්නෙ. පැය 80ක් වැඩ කරනකොට ගණන් ටිකටක් ගාලා හදලා බලන්න. එයාට සති දෙකකට පඩි හම්බෙනවා $1,056. හරිද? දැන් ඕක මේ බ්ලොග් එක කරන දවසේ, ඒ කියන්නේ අද කවදද? අඟහරුවාද? බ්ලොග් එක දාන්න ඉන්නේ බදාදාට. බ්ලොග් එක කරන දවසේ වෙනකොට ලංකාවේ 275.76ක් තමයි කැනේඩියන් ඩොලර් එකේ වටිනාකම. මම උරුලික්කා. මම ගාන හදුවේ 275ට. හරිද? ඉතින් 275ට මං හැදුවාම 275 මං නිකන් වැඩි කරලා බැලුවා 1056ෙන්. එතකොට සති දෙකට 290,400ක් පඩි හම්බෙනවා. හරිද? මේක මාසෙකට ගත්තොත් 580,800ක් වෙනවා. අම්මා මරුනේ. ඒ ඕක වගේම තව එකක් කියන්න. බ්‍රිටිෂ් කොලඹියා මම මේ ගාන හදාගත්තා. ඕගොල්ලන්ට පෙන්නන්න මේ අහුව ඇතනනේ. බ්‍රිටිෂ් කොලඹියා වල අපි දැක්ක පැයට ගෙවන්නේ 15.765ක්. මේක ඒගොල්ලන්ට මේ වැඩි උනේ ළඟදී 15යි ගානක් 765ක් වැඩි උනේ ළඟදී. ඒකත් මං හැදුවා පැය 80ෙන් වැඩි කළා. සාමාන්‍ය පුද්ගලෙක් වැඩ කරන ගානෙන් 80ෙන් වැඩි කළාම ඒගොල්ලන්ට එනවා $1,252 මාසෙකට. සති දෙකට ඒගොල්ලන්ට 1,252ක් එනවා බ්‍රිටිෂ් කොලඹියාවල වැඩ කරන එකේ. එතකොට එයා සතියකට රුපියල් වලින් හම්බ කරනවා නම් 344,300ක් හම්බ කරනවා. එයා මාසෙකට හම්බ කරනවා 688,600. මේක සාමාන්‍ය ඔඩ් ජොබ් කරන කෙනෙක්. අපි මේ ඔෆිස් වල වැඩ කරන කෙනෙක් ගැන නෙමෙයි, මේ සාමාන්‍ය මිනිමම් වේජ් එකක් නේ. ඉතින් මේ මිනිමම් වේජ් එක සාමාන්‍යයෙන් මම රෙස්ටුරන්ට් එකක වැඩ කළාත් බ්‍රිටිෂ් කොලඹියාවල මට මේ ගානෙන් තමයි මගේ සැලරි එක පටන් ගන්නෙ. මම බ්‍රිටිෂ් කොලඹියාවල ක්ලීනින් කළාත් මගේ සැලරි එක පටන් ගන්නෙ මේක. එක්ක වැඩි මේ ගානෝ ඊට වැඩි ওই විදිහට. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මෙතනදී දැන් අපි ගණන් ඔක්කොම හදාගත්තනේ. ලස්සන්ට කොහොමද හැදි? මේ අපි සම්පූර්ණ ගාන අතට අරන් ඒක රුපියලෙන් වැඩි කරලා බලලා අම්මා මට 106ක් හම්බෙනවා සත්තප්පඩි කියලා ගාන හදාගත්තනේ. හරි. පොඩි දෙයක් කියන්න. අපි හිතනවා නම් මේ සම්පූර්ණ ගානම, ඒ කියන්නේ $1,056 මට නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල වැඩ කරන කෙනෙක්ට 1,056ක් සති දෙකට මගේ අතර හම්බෙනවා කියලා හිතනවා නම්, ඒ හිතලා ප්ලෑන් කරනවා නම් කවුරු හරි දැන් මිනිමම් වේජ් එක බලලා හරි මේක මේ ගාන හම්බෙනවා මේ ගාන ෂේප් කියලා කවුරු හරි ප්ලෑන් කරනවා නම් ඒක වැරදි. එහෙම ප්ලෑන් කරන්න එපා. එහෙම ප්ලෑන් කළොත් කොම චක බ්ලාස්ට් වෙනවා. ඒකට හේතුව අපිට පඩි දෙනකොට මම ෆේස් ෂීට් එකක් දාන්නම් ඔයගලන්ට පැත්තකින්. මම ෆේස් ෂීට් එකක් අරගෙන ආවා. මේ අපේ සුදුගේ ෆේස් ෂීට්. ෆේස් ෂීට් එකක් දාන්නම් ඔයගලන්ට. එතකොට මේ මොකද්ද ඒ පඩියේදී 1056ෙන් කැපෙනවා. මොන වටද කැපෙන්නේ? අපි බලමු මොන වටද කැපෙන්නේ. 1056 කියන්නේ සති දෙකේ පඩිය අතට එන්නේ නැත්තම් මොකද්ද මේ පඩියට වෙන්නේ? ඒක ප්‍රශ්නයක්. ඒ ඩොලර්ස් කවුද ගත්තේ කියලා ප්‍රශ්නයක් එනවා. ඔව්. මේක කැපෙනවා. අපේ පඩියෙන් ඉන්කම් ටැක්ස් වලට කැපෙනවා. EI වලට කැපෙනවා. EI කියන්නේ Employment Insurance එක. ඒකෙන් වෙන්නේ හදිස්සියේදී. හදිස්සියකදී මම වැඩ කරන තැන මට වැඩ කරන තැන වහලා හරි එහෙම නැත්තම් හදිස්සියේ මම ප්‍රෙග්නන්සි එකක් වෙලා බබා හම්බෙලා මම නැවතුණාම හරි මොකක් හරි නොවැළැක්විය හේතුවක්. ඒ කියන්නේ මම හිතලා කරන්නේ නැතුව නොවැළැක්විය හේතුවක් මත සිද්ධ වෙන දේවල් තියෙනවානේ. අන්නේ ඒකේදී මම රස්සාව නැතුව ගෙදර හිටියම් දැන් ඔය කොරෝනා කාලෙත් අපිට ඕක තිබ්බනේ. එහෙම ගෙදර හිටියාම අපිට රජෙන් දෙනවා පඩියට ඒ සම්පූර්ණ පඩියම හම්බෙන්නේ නැහැ. පඩියෙන් 60%ද කොහෙද මට මතක විදියට සුදු කිව්වේ 60%ද කොහෙද දෙනවා මට හරියටම ගාන මතක නැහැ. පඩියෙන් ගානක් දෙනවා හැබැයි සම්පූර්ණ පඩිය නෙමෙයි කියලා මතක තියාගන්න. ඒකට තමයි EI කියන්නේ. Employment Insurance. එතකොට Income Tax වලට කැපෙනවා. Employment Insurance එකට කැපෙනවා. CCP වලට කැපෙනවා. මොකද්ද මේ CCP කියන්නේ? Canada Pension Plan. Canada Pension Plan එකටත් අපේ පඩියෙන් ගානක් කැපෙනවා. ඊට පස්සේ Vacation Money කියලා කැපෙනවා. එතකොට පඩියෙන් වැකේෂන් මනි ගානකුත් කැපෙනවා.
ඔය වැකේෂන් මනියක සමහර පළාත්වල කැපෙනවා සමහර පළාත්වල කැපෙන්නේ නැහැ ඒගොල්ලෝ පෑ ගන්න ඒ ටික හදලා කෑෂ් විදියට අත්තර දෙනවා කියලා මං අහලා තියෙනවා මම දන්නේ කොහොමද කියලා මොන පළාත්ද කියලා මං දන්නේ නැහැ සමහර පළාත්වල කියලා විතරයි මං අහලා තියෙන්නේ නමුත් අපේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් වල සැලරි එකම තමයි කැපෙන්නේ ඊට පස්සේ අපේ තියෙනවා ටවර් ටැක්ස් එකක් NFI tax කියලා. ඒ කියන්නේ Newfoundland Income Tax කියලා. අර කලින් එක කපන්නේ Income Tax එක කපන්නේ Federal Government එකට. මේක NFI tax කෙනෙක් කපන්නේ Newfoundland Province එකේ tax එක තමයි එතන කපන්නේ. කොහොමද කැපිලා ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් අපි බැලුවාම 24ක් අපි පඩියෙන් ඔය මේ Newfoundland වල විතරයි 24ක් අපි පඩියෙන් ඔය set එකට කැපෙනවා. එතකොට අපි 1056ක් සති දෙකට පඩි ගත්තාම අපේ අතට ශුද්ධ පඩිය විදිහට කැපිලා කැටිලා ඔක්කොම ගියාට පස්සේ අපිට හම්බෙන්නේ 802.756යි. තේරුණානේ? 200 ගාණක්ම කැපිලා ගිහිල්ලා ඒ හින්දා කිසිම වෙලාවක ප්ලෑන් හදන්න එපා. ඕගොල්ලන්ගේ මිනිමම් වේජ් එක අරන් ඕගොල්ලෝ වැඩ කරන පඩියට හදලා එහෙම හදන්න එපා. අයිකොත් මේ වගේ ලිස්ට් එකක් කැපෙනවා. ඔය මං කිව්වනේ ඕගොල්ලන්ට ලංකාවේ ඉඳන් ගණන් හදාගෙන ඉන්න එපා කියලා ඒ සම්පූර්ණ ගානට. ඇයි දන්නවද එහෙම කිව්වේ? මේ අපිටත් ඒ ගැන අත්දැකීම් තියෙන හින්දා හේතුව අපි මෙහෙ එනකොට සුදුගේ සැලරි එක මිනිමම් වේජ් එක තිබ්බේ Newfoundland 12.25යි. මම ගණන් හැදුවේ ඒ ගානට. එතකොට 2019 වෙනකොට මේ ලංකාවේ ඩොලරයේ වටිනාකම තිබ්බේ 133ට. ඩොලර එකක් රුපියල් 133යි. අද වෙනකොට ඩොලර් එක 275යි. මේ කැනේඩියන් ඩොලර් USD නෙමෙයි කැනේඩියන් ඩොලර්. එතකොට මම සම්පූර්ණම ගණන් ටික හැදුවේ ආසුදු සති දෙකට මෙච්චරක් පඩි ගන්නවා. සුදුට මාසෙට මෙච්චරක් පඩි හම් වෙනවා. අම්මා මෙච්චරක් හම් වෙනවා රුපියල් වලින්. ඔහොම හැදුවේ. මේට ආවට පස්සේ තමයි පළවෙනි pay sheet එක ගත්තාම තමයි තේරෙන්නේ ඔය අදාළ දේවල් වලට අපිට කැපෙනවා කියලා. තාමත් මට අවුල් ඔහොම කැපෙන එක මගේ පඩිය මේ කැපෙන එක ඇත්තටම කමන්න ඒක පස්සුවට ප්‍රයෝජනවත් වෙනවානේ කියලා හිත හදාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙහෙ තියෙනවා මේ මොනවද දැන් ඔය කපාගත්තේ වන්නේ අපිට ලබා ගන්න ක්‍රමයකුත් තියෙනවා. මොකද අපේ මෙහෙ කියන්නේ Newfoundland මේ කැනඩාවේ තියෙනවා ඉන්කම් ටැක්ස් ෆයිල් කරනවා කියලා. අවුරුද්දේ හැම අවුරුද්දකම අවුරුද්ද අවසානයේ ඉන්කම් ටැක්ස් ෆයිල් කරනවා. එතකොට අපේ ආදායම බලලා වාර්ෂික ආදායම බලලා ඒගොල්ලෝ කියනවා මෙන්න මෙච්චරක් වාර්ෂික ආදායමක් තියෙනවා නම් ඒගොල්ලෝ අඩු ආදායම් ලාභී පවුල් අඩු ආදායම් ලැබෙන කෙනෙක් ඊට වැඩි තියෙනවා නම් ඒගොල්ලෝ වැඩි ආදායම් ලැබෙන කෙනෙක් කියලා එක ගාණක් තීරණය කරනවා. ඔම ලොකු මේකක් තියෙනවා. අපේ ආදායම ඒගොල්ලෝ කියන ගාණට වඩා පළාතෙන් පළාතට ඒ ගණනුත් වෙනස් වෙනවා. ඒගොල්ලෝ බලන රේට් එක ඊට වඩා අඩුයි නම් දැන් 30,000ක් තියෙනවා නම් කොහරි පළාතක වාර්ෂික ආදායම ඩොලර් 30,000ක් මං ඒ අවුරුද්දේ උපයලා නැත්තම් මේ නිකන් උදාහරණයක් විතරයි වඩා අඩුයි නම් ඒගොල්ලෝ මට ටැක්ස් ආයි රිටර්න් ටැක්ස් ආයි ගෙවනවා. මගෙන් කපාගත්ත සල්ලි ආයි ගෙවනවා. හැබැයි සම්පූර්ණ ගාණම කියලා මේ ඒගොල්ලෝ ගාණක් ගෙවනවා මට. බැරි වෙලාවත් ඒගොල්ලෝ කියනවා නම් මගේ මේ පළාතේ 30,000යි වාර්ෂික ආදායම 30,000ට අඩු වෙන එක විතරයි අඩු ආදායම් ලාභි වෙන්නේ වැඩි වෙන එක වෙන يعني වැඩි ආදායම් එහෙම වුණාම මගේ සල්ලි වලින් මට ගෙවන්න සිද්ධ වෙනවා රජයට. මගේ ආදායම වැඩි හින්දා මට වෙනම ටැක්ස් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම ගෙවපු ෆිලිපින් කෙනෙක් අපි අඳුරන කෙනෙක් ඉන්නවා මෙහි. එයා වැඩ කළා ගොඩක් දවසට වැඩ කළා එයාගේ ඒක වැඩි වෙලා ඉන්කම් ටැක්ස් බලනකොට ඒක වැඩි වෙලා ඊට පස්සේ එයා ගවර්න්මන්ට් එකට ගෙව්වා. 14,000ක් විතර එයා ගෙව්වා වෙනම එයාගේ ටැක්ස් වැඩි හින්දා. ඉතින් ওই විදිහට තමයි මේ මෙහි පඩිය. එතකොට ඔය ටැක්ස් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා ටැක්ස් ගැන. ඒක වෙන දවසක ටිකක් කල් ගිහිල්ලා ගැන කතා කරමු. මේ දැනට අපේ පඩිය ගත්තාම පඩිය කැපෙන විදිය ඊට පස්සේ කැපිලා ආපහු අපිට හම්බෙන්න පුළුවන් ක්‍රමේ තමයි ඔය. ඊට පස්සේ මට තව දෙයක් කියන්න තියෙනවා. මොනවද? මොකනර ඕවර්ටයිම් ගැන. අපි ෆුල් ටයිම් වැඩ කරන තැනනේ මේ පැය 80 වැඩ කරන්නේ. අන්න එතන වැඩ කරනවා නම් පැය 80ට වඩා වැඩි. දැන් අපේ නම් පැය 80ට වඩා වැඩි. සමහර පළාත්වල පැය 82ක් බලනවා. ඔහොමම තියෙනවා. 80ට වඩා අපි ගමුකෝ තමන්ගේ ෆුල් ටයිම් පැය ගන්නට වඩා වැඩියෙන් වැඩ කරනවා නම් අපිට ඒගොල්ලෝ ඕවර්ටයිම් ගෙවනවා. ඕවර්ටයිම් ගෙවනවා කියන්නේ
මට ඒගොල්ලෝ දෙන්නේ ඩොලර් 10යි නම් සාමාන්‍ය මගේ පැයක පඩිය ඒගොල්ලෝ මට තව ඩොලර් 5ක් වැඩිපුර ගෙවනවා. එතකොට මට ඒ වැඩි වෙන පැය ගානට ඩොලර් 15ක් හම්බ වෙනවා. يعني වෙනම 15ක් නෙමෙයි පඩියයි තව ඩොලර් 5කුයි තමයි හම්බෙන්නේ. පඩියෙන් භාගයක්. පඩියට අමතරව තව භාගයක් මට හම්බ වෙනවා. ඕක තමයි ඕවර් ටයිම් කතන්දරේ. ඉතින් සාමාන්‍යයෙන් කට්ටිය පැය 80ට වඩා වැඩ කරන වෙලාවල් තියෙනවා. අපේ සුදුට හිටපු ගමන් එහෙම chance හම්බෙනවා. එයා එතකොට වැඩ කළාම එයාට ඩොලර් 10යි නම් ගෙවන්නේ 10ට වඩා තව 5ක් වැඩිපුර එයාට ගෙවනවා. ඔයාට ඕපන් වර්ක් පර්මිට් එකක් තියෙනවා. එතකොට ඔයා මොනවද ස්ටුඩන්ට් කෙනෙක් නම් බෑ. ස්ටුඩන්ට් කෙනෙක් නම් සීමිත පැය ගාණක් තියෙනවානේ ස්ටුඩන්ට් කෙනෙක්ට. සිටිසන් කෙනෙක් නම් PR කෙනෙක් නම් ඔය වගේ නම් ඔයාගේ වර්ක් පර්මිට් එක ක්ලෝස් වර්ක් පර්මිට් එකක් නෙමෙයි නම් ඔයාට ඔයා වැඩ කරන කම්පැනියේ පොතර කොයි හරි එතනට අමතරව තව තැනක වැඩ කරන්න පුළුවන්. ඔයා පාට් ටයිම් එකක් විදිහට ඒක නෙමෙයි දෙක තුනක් වුණත් කරන්න පුළුවන් ඔයාගේ ටයිම් එකත් එක්ක බලලා. හැබැයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට එහෙම කරන්න බෑ. හේතුව ඔයාට වැඩ කරන්න පුළුවන් පැය ගාණක් තීරණය කළ තියෙන රජයෙන් අන්නේ පැය ගාණ ඇතුළත විතරයි ඔයාට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තව පොඩි දෙයක් කියන්නුනේ ඔය විදිහට තමයි මෙහෙ පඩි හැදෙන්නේ. මං හිතනවා පොඩි අයිඩියා එකක් අරන් ඇති කියලා. ඒත් එක මං මේ බ්ලොග් එක ඉවර කරන්න හදන්නේ. ඉවර කරන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා ඔයගලන්ට. සාමාන්‍යයෙන් අපි ලංකාවෙන් මෙහෙට එනකොට අපි එක එක ලෙවල් එකේ ජොබ් කරපු කට්ටිය. මම ප්ලෑන් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කළා. අපේ සුදු මර්චන්ඩයිසින් අකවුන්ට් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කළා. තව මගේ යාළුවෝ ඉන්නවා බැංකුවල වැඩ කරපු කට්ටිය, එක එක එක්සිකියුටිව් ලෙවල් වල වැඩ කරපු කට්ටිය, ඉන්ජිනියර්ස් ලා වගේ එහෙම ඉන්නවනේ. මෙහෙට ආපු ගමන් අපිට කියන්න බෑ ඒ ජොබ් එකම අපිට හම්බේ කියලා. ගාක් කට්ටිය හරිම කලාතුරකින් එක්කෙනයි දෙන්නයි මට හම්බෙලා තියෙන්නේ. ආපු ගමන් එයා වැඩ කරපු ෆීල්ඩ් එකට හරියන ජොබ් එකක් සෙට් වුණා. ගොඩාක්ම කට්ටියට මුලින්ම ඔඩ් ජොබ් එකක් කරන්න වෙනවා. එයාගේ එක්ස්පීරියන්ස් හදාගන්න. එයාට ආපු ගමන් ජොබ් එකක් නැති වෙනකොට වියදම් තියනවා. ඒ ටික පිරිමහ ගන්න ඔඩ් ජොබ්ස් කරන්න වෙනවා. ඉතින් ඔඩ් ජොබ්ස් කිව්වම මම හැමතිස්සම කියනවානේ රෙස්ටුරන්ට්, ක්ලීනින්, එතකොට මොනවද තව මොනවද කැෂියර්, ෂොපින් මෝල් වල ඔය වගේ ස්ටෝස් වල හැමතැනම කොයි හරි තැනක ඔඩ් ජොබ්ස් කරන්න වෙනවා. ඔන්නෝක කරන්න ඔයාලගේ මයින්ඩ් එක හදාගෙන එන්න ඕනි. හේතුව අපි අර මයින්ඩ් එකම මං හිතනවා නම් මට මේකම කරන්න ඕනි, මම ලංකාවේ ඉඳන් ආපු එකම කරන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයාට ගොඩේමක් නැහැ. ඔයා මුලින්ම පුංචිම තැන ඉඳන් පටන් ගන්න ඕනි. මයින්ඩ් එක හදාගෙන ඉන්න ඕනි මට හම්බෙන ඕන රස්සාවක් මං කරනවා කියලා ඔළුව හදාගෙන ඉන්න. තව මොනවද කියන්න තියෙන්නේ? මුල ටිකේදී අර පිරිමැස්මෙන් වේදම් කරන්න. මං එහෙම කියන්න හේතුව අපේ සුදු මෙහෙට ආවේ ක්ලෝස් වර්ක් පර්මිට් එකක් පිස කඩේක වැඩ කරන්න. එතකොට එයාගේ අපි ගහපු ඇග්‍රිමෙන්ට් එකේ තිබ්බේ 12:07 එයාගේ ගාන කොමන් ලියාගත්තද? 12:07:25 එයාගේ ඇග්‍රිමෙන්ට් එක. එතකොට අවුරුදු දෙකක ඇග්‍රිමෙන්ට් එකක්. එයාගේ ඒ අවුරුදු දෙක ඉවර වෙනකම්ම එයා 12:07:25ට තමයි වැඩ කළේ. එතකොට මං ජොබ් එකක් කළෙත් නෑ, එයා විතරයි. එතකොට හරිම අර පිරිමැස්මෙන් වියදම් කරන්න ඕනි. මිනිමම් වේජ් එකකින්ම තමයි යාව ගත්තේ. පේනවනේ? එතකොට හරිම අර පිරිමැස්මෙන් වියදම් කරන්න ඕනි. ගෙවල් කුලි දෙන්න ඕනි. තියෙනවනේ ඔයාලට දැනගන්න ඕන නම් මෙහෙ තියෙන වියෙහි දම් මොනවද කියලා උඩින් පේන කාඩ් එකක් තියෙන. කැනඩාවේ සාමාන්‍යයෙන් වියෙහි දම් වෙන්නේ මොනවටද කියලා ඒ බ්ලොග් එක බැලුවම ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් හරිම අර පිරිමැස්මේ මුල් කාලේ ජීව මේ වියදම් කරන්නේ. කවුලි දෙන්නේ ජොබ් එකක් කරනවා නම් කිසි අවුලක් නැහැ. ෂේප් එකේ ගානකුත් ඉතුරු කරගෙන මේ ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මම මේ කිව්වේ එක්කෙනෙක් මේව කරනවා නම්. ඊට පස්සේ තව මොනවද ඔයගලන්ට මම විශේෂයෙන්ම කියන්න ඕන කියලා හිතුවේ? ඔය ටික තමයි. මයින්ඩ් සෙට් එක හදාගෙන ඉන්න, අර පිරිමැස්මේ වියදම් කරන්න. ඒත් එක්කම මම ඔය මිනිමම් වේජ් බලපු ලින්ක් එක, එතකොට මේ ටැක්ස් අඩු වෙන සැලරි එකෙන් ටැක්ස් අඩු වෙන්නේ කොහොමද ඔය වගේ වැදගත් වෙන ලින්ක් ටිකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒකත් ගිහිල්ලා බලන්න කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මම හිතනවා අද ඔයගොල්ලෝ අද අයිඩියා එකක් අරන් ඇති කැනඩාවේ මිනිමම් වේජ් එක පළාතෙන් පළාතට කොහොමද, පඩි අතර එනකොට කොහොමද සම්පූර්ණ ගාන දෙන්නේ, ඔය වගේ දේවල්. එහෙනම් බොහොම ස්තුතියි අද බ්ලොග් එක බැලුවට. හැමෝම පරිස්සමින් ඉන්න, පුළුවන් තරම් ඉක්මනට
හැමෝටම සතුටෙන් ඉන්න, නිදහසේ ඉන්න රටක් නිර්මාණය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැමෝම හදවතින්ම අපි ප්‍රාර්ථනා කරමු පුංචි යුවන්ට හොඳ අනාගතයක් ලැබෙන්න කියලා. එහෙනම් අද බ්ලොග් එක බලුවට thank you වේවා. අපි ගිහින් එන්නම්. සුබ දවසක්. ආයුබෝව වේවා.